ඉතින් ම කෑකල ශාන්ත ජෝසප් බාලික මහාවිද්‍යාලයට ආවට පස්සේ මේ එතනදී මට ගුරුවරු ආදරේ වුණා, ඔක්කොම වුණා. හැබැයි මම දඟයි දඟයි. ඉතින් දඟකත් එක දවසක් මම මතකයි හැමදාම ක්ලාස් එකේ මැද්ද දුවන කිරි බෝතලක් බීලෙන්න මමයි මගේ යාළුව සෙට් එකක් ඉන්න අපි කට්ටි කිරි බොන්න දුවනවා. හරි, එතකොට ඒ දවසල කැන්ටින් එකේ ලොකු කිරි බෝතලෙකුත් එනවා. හරිද? ඉතින් දවසක් මම යාළුවන්ගේ කිරි බෝතලෙ පිළිතුවගෙන ඉන්නම් කිව්වා. හොඳේ ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා බෑ 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 දැන් නම් යන්න බෑ කිව්වා. මං ගාව ඔයාලට බෑ නනිකයි මම යනවා කියලා. මම දුවගෙන යනකොට අපේ ප්‍රින්සිපල් මාරසරයි මෙහෙම බිල්ඩින් එක. මම මෙහෙන් දුවගෙන යනකොට මන් දන්නේ ප්‍රින්සිපල් මේ පැත්තෙන් ඇවිල්ලා හැප්පුණා. දඩංගල් හැප්පුණා. හැපිච්ච පාර ප්‍රින්සිපල් උත් කානුවේ මමත් කානුවේ. හොඳ, මට මතකයි මම හිතුවා කෑවා තමයි කෑම කාය මොකවත් නැහැ. මොකද මැඩම් දෙන්න ගත්තම දෙනවා අත දිගැරලා. මෙයාට hina ගියා කියන්නකෝ. Join Colombo Graduate Campus and explore study opportunities in the UK, Ireland, Canada and New Zealand. Enjoy your free consultation offered by CGC. Colombo Graduate Campus. Make your cross-border dreams come true. Call us now at 0777 914 857. බිම ඉඳගෙන ඕනේ එයක් කානුවේ මමත් කානුවේ මම කානුවේ ඉඳගෙන මම බය වෙලා ඉන්න. මට නිකන් බහිස්රාවිය පිට වෙන්න ඔන්න මෙන්න. හරිද? මේ මනුස්සයාට හිනා ගියා. හිනා ගියාට පස්සේ හෙට එන ඔෆිස් එකට කිව්වා. කියාගෙන මෙයා හිනාව පෙන්නන්න නැතුව යන්න ගියා. අපි හරි බයයි එයාට. ඊට පස්සේ ඊට පහුවදා උදේම ඔෆිස් එකට ගියා. හැබැයි වාසනාවට එයාට තියෙනවා දෙයක්, ඒ සිද්ධිය ඒ වෙලාවෙන් පස්සේ ආයි මතක නැහැ. ඒ වෙලාවේ ගියානම් මං කනම් බාන. ඊට පහුද උදේනෙන්න කිව්වේ. උදේම ගියා. එතකොට මම ස්කෝලේ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙට්. ඊපස්සේ මැඩම් මට එන්න කිව්වේ. ආ මේ ආ ළමයා මං එන්න කියලා කිව්වද? මං කෝ මැඩම් මට එන්න කිව්වා. ආ හරි 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 හරි. ඔව් මේ මනම් පෙරමිස් දෙන්න කියන්න. එහෙනම් අරක මතක නෑ. මං හා මැඩම් කිව්වා දුවගෙන. දැන් මනම් පෙරමිස් නෙමෙයි. එකල මම යනකොට කිව්වා ආනේ අර 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 ළමයටත් එන්න කියන්න කිව්වා. ඒ සාමාන්‍යයෙන් ගුරුවරයටත් ළමයා කියන්නේ, බාසුනහෙටත් ළමයා කියන්නේ, ළමයටත් ළමයා කියන්නේ. මම එළියේ හිටපු ඔක්කොම මැඩම්ගේ වචනේ ළමයි ඉන්නවනේ. හිටපු සර්ලට මිස්ලට ඔක්කොටම මං කියවන්න මැඩම් කතා කරා සර්, මිස් මැඩම් එන්න කියලා කිව්වා. මේ බාසුනේ මම අන්න අපේ මැඩම් එන්න කිව්වා. කිව්වා ළමයි දෙන්න තුන්දෙනෙක් බැලලා අන්න මැඩම් එන්න කිව්වා ඔෆිස් එකට. හිටපු තරමක ඔෆිස් එකට යවුවා. මං හිතන්නේ 15ක් 20ක්ම යවන්න ඇති. යවල මං පන්තිර ගිහලා වාඩි වෙලා හිටියා. ඉතින් හැබැයි දෙයියන්නේ පිටයි අපේ මැඩම් 20ක් නෙමෙයි 100ක් ගියා. 100ටම වැඩක් කියනවා. හරිද? ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. දැන් සර් ගියාම මැඩම් කතා කරේ කිව්වම එයාට වැඩක් කියනවා. ටීචරත් වැඩක් කියනවා. ළමයි මැඩම් කිව්වම ආවද? ආ අර අර අතන මේ පොට්ටික් එක්ක අහු කරනවා කියලා වැඩක් දෙනවා. යන ගිල ඔෆිස් කාමරේ අතු කරනවා. එයාටත් වැඩක් දෙනවා. බාසුන් නැහැ කියන මේ ද කෝර ප්‍රශ්නයක් නෑ. මට ප්‍රශ්නයක් නෑ. මං කිව්වේ ඒකයි හිටපු තරමක් කට්ටියවල මම පන්තිරි ගිහලා වාඩි වෙලා හිටියා. ඉතින් ඒක එක. ඊට පස්සේ දවසක නම් මං හිතනවා මං දිග කෝට්ටක් අරගෙන ගිහිල්ලා අපේ පන්තිරේ එළිය පන්තිවලින් ගෙන ළමයින්ට කෝට්ටෙන් ගන්න ගවමුසනවා. ඉතින් අපේ මුළු පන්තිම ගුටි කෑවා. ඉතින් ඒකට මුල් වෙලා හිටියේ තවත් ගුරුවරියක්ගේ දුවක් සහ මම. ඉතින් මුළු පන්තියම අපිව පාවලා දුන්නේ නැහැ. දුන්නේ නැහැ. හැබැයි කවුද මේ වැඩේ කරේ මැඩම් දන්නවා. මමයි සාධනයි සාධනා මගේ යාළුවා සාධනා තමයි මේක කරේ කියන්න දන්නව. හැබැයි ළමයින්ගෙන් ඇහුවා කවුද කියලා එක ළමෙක්වත් කිව්වේ නැහැ. අන්තිමට මගේ යාළුවෙක් හිටියා මගේ ගෲප් එකේ හිටපු ළමේ. ඒ ළමයා ඉස්සරහට ඇවිල්ලා මම මැඩම් මං කරේ කිව්වා. ඒ ළමයා ජීවිතේට එහෙම වැඩක් කරන්න විදියක් නැහැ. හැබැයි ඒ ළමයා අනේ තේජානි කියලා කොච්චර පවුද කියනවනะ මම විශ්වවිද්‍යාලයට එනකොට මං ඉන්න විශ්වවිද්‍යාලේ ඉන්න ඕනේ කියලා මගේ පස්සෙම ඇවිල්ලා මගේ බෝඩිම මගෙත් එක්ක එකට නතර වෙලා විශ්වවිද්‍යාලයට වගේ ප්‍රශ්නයක් වෙලා මම චිට් එකක් කියවලා ගුරුවරයෙකුට එදත් කවුද මේක ඇව්වේ කිව්වා. මේල මැටක් ගලන කියලා මං කිව්වා. මං ගුණේ පෙනී හිටිනා. අදලත් යාළුකම තියනද? අදටත් යාළුකම තියෙනවා. ඉතින් එයාගේ මගේ ඉතින් මං වෙනුවෙන් එයා ඉතින් දීර්ඝ කාලිනව පෙනී හිටියා. ඉතින් එයා පෙනී හිටපු ගමන් මං ඉඳන් කියලා නෑ නෑ මං කියනවා. ඉතින් මාව අල්ලගන්න තමයි ඉතින් ඒගොල්ලෝ ට්‍රයි කරන්නේ. යාළුවා හින්දා යාළුවෝ පව දෙන්න හොඳ නැති හින්දා මං ඉතින් ටක් ගන්න කියලා කියන නෑ සර් මං කරේ කියනවා. හරි. අපිට තව බොහෝ දේවල් ලෑගෙන් විමසන්න තියෙනවා. ඒ අපූර්ව පුංචි කාලේ බාල කාලේ ගැන තොරතුරු විමසමු. මේ මා බාල කාලේ වැඩසටහන අපිට දෙන්න පුංචි විරාමයක්.